Hi guys, අද අපි කතා කරන්න යන්නේ කොහොමද ෆ්ලයිට් එක බුක් කරන්න කියලා. ඔයාලට අපි පෙන්නන්නම් කොහොමද Google Flights වලින් ගිහිල්ලා ෆ්ලයිට් එකක ගාන බලාගන්නේ. එහෙම නැත්නම් Air Asia site එකටම ගිහිල්ලා කොහොමද ෆ්ලයිට් එක බුක් කරන්න කියලා. මුලින්ම මම කරන්නේ Google වලට ගිහිල්ලා Google Flights කියලා search කරනවා. Google Flights කියලා search කරාට පස්සේ මෙන්න මෙතන එනවා www.google.com/travel/flights කියලා. මෙන්න මේ flights කියන එක click කරන්න ඕනේ. Flights කියන එක click කරාට පස්සේ ඔයාලව අරගෙන යනවා flights page එකට. මෙන්න මෙතන ඔයාට පේනවා round trip කියලා තියෙනවා. මෙතන click කරාට පස්සේ round trip, one way, multi city එහෙම කියලා තියෙනවා. එතකොට ඔයා up and down ticket එකක් නම් දාන්නේ round trip කියන එක select කරන්න ඕනේ. එතකොට ඔයාගේ origin country එකයි departure country එකයි origin country එකයි arrival country එකයි දෙක select කරන්න ඕනේ. Arrival airport එක එහෙම නැත්නම් ඔයා one way නම් යන්නේ one way කියලා select කරනවා. ඒ කියන්නේ ඔයා එකපාරයි යන්නේ. KL වල ඉඳලා මැලේසියා ඉඳලා ලංකාවට යනවා. හැබැයි ආපහු එන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවකදී one way ticket එකක් තමයි දාන්න ඕනේ. Multi city කියලා කියන්නේ ඔයා හිතන්නකෝ ඔයා KL වල ඉඳලා ලංකාවට ගිහිල්ලා ලංකාවෙන් ඉඳලා ආපහු මොල්ඩියුස් යනවා කියලා. අන්න ඒ වගේ වෙලාවකදී add flight කරාම මෙතන ඔයාට පුළුවන් multiple countries, multiple airports select කරන්න. අපි බලමු round trip එකක් book කරන්නේ කොහොමද කියලා. මෙතන තියෙනවා කොච්චරක් අපිට කට්ටිය ඉන්නවද, ඒ කියන්නේ අපි කී දෙනෙක්ට flights book කරනවද. ඊට පස්සේ මෙතන තියෙනවා economy, premium economy, business, first class. ඔයාට ඕන class එක select කරන්නත් පුළුවන්. දැන් මෙතන මගේ ලැප් එකේ මගේ ලොකේෂන් එක ගන්නවා Google Chrome එකෙන්. ඒක නිසා තමයි මෙතන KL කියලා ඔටෝ සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන සිලෙක්ට් කරනවා Colombo. Colombo සිලෙක්ට් කරාට පස්සේ මෙතන ඔයාට මෙතන ටයිප් කරන්නත් පුළුවන් Colombo කියලා. Colombo කියලා ටයිප් කරනකොට මෙතන එනවා CMB බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝර්ට්. ඊට පස්සේ මෙතන ඔයාට පුළුවන් ඩේට් එක සිලෙක්ට් කරන්න. ඩේට් එක සිලෙක්ට් කරන්න ඔයා ගිය ගමන් ඔයාට පේනවා මෙතන පෙන්නනවා අඩුම රේට්ස් තියෙන දවස් ටික. ඒ කියන්නේ අඩුම රේට්ස් තියෙනවා නම් ඒක ග්‍රීන් කලර් වලින් පෙන්නනවා. අනිත් ඩේට්ස් ඔක්කොම ග්‍රේ කලර් වලින් තමයි පෙන්නන්නේ. දැන් මෙතන පේනවනේ මේ හැම දවසකම ගාන කීයද කියලා ඔයාට පෙන්නනවා. මම නිකමට මෙන්න මෙතන සිලෙක්ට් කරන්න 17. ඒ කියන්නේ මේකේ දැන් කලින් තිබුණේ 950යි කියලා. හැබැයි දැන් ඒක 1016ක් වුණා. ඔය වගේ time to time මේ amounts change වෙනවා. දැන් මම 19 උඩ click කරාම ඒ කියන්නේ 17 ගිහිල්ලා 19 එන්න. එහෙම නැත්නම් 19 ගිහිල්ලා මම 30 එනවා කියලා select කරමුකෝ. එතකොට මෙතන ඔයාට පෙන්නනවා ඔයාගේ flight එකේ ගාන. මේක done කරාට පස්සේ ඔයාගේ dates දෙක ඔයා යන දවසයි ආපහු එන දවසයි දෙක මෙතන පෙන්නනවා. ඊට පස්සේ search කියන එක click කරාට පස්සේ ඔයාව මෙන්න මෙහෙම වෙනමම page එකකට අරගෙන යනවා. මෙතන ඔයාට පෙන්නනවා මොනවාද තියෙන flights කියලා. එතකොට මුලින්ම තියෙනවා Air Asia. එතකොට මේ තියෙන best departing flights. ඒ කියන්නේ මැලේසියා ඉඳලා ලංකාවට යන්න තියෙන හොඳම flights ටික තමයි මෙතන පෙන්නන්නේ. එතකොට ඔයාට ඒක රිංගිත් 920යි up and down ticket එක Air Asia. ඊට පස්සේ මෙතන තියෙනවා Air Lanka එක, Sri Lankan Airlines. මෙතන තියෙනවා මලින්ඩෝ එයා එක. ඒ වගේම පල්ලෙහාට යන්න යන්න තව තියෙනවා Air Asia, Malaysian Airlines, වෙන ටයිම්ස් එක
අපිට සිලෙක්ට් කරන්න පුළුවන් මෙතන 45 more flights තව flights ජාති 45ක් තියෙනවා. එතකොට මෙතන ඔයාට බලන්න පුළුවන් non stop කියන්නේ අපි කෙලින්ම ලංකාවට යනවා. one stop කියන්නේ මේක මම expand කරොත් ඔයාලට මේ පේන්නවනේ KL ඉඳලා DMK කියන්නේ මේ Thailand. Thailand වලට ගිහිල්ලා Bangkok වලට ගිහිල්ලා පැය 4ක layover එකක් තියෙනවා. ට්‍රන්සිට් එකක් ඒ ට්‍රන්සිට් එකෙන් පස්සේ තමයි තායිලන්ඩ් ඉඳලා ලංකාවට යන්නේ. ඔය වගේ ඔයාලට බලා ගන්න පුළුවන් මොනවාද තියෙන ෆ්ලයිට්ස් කියලා. දැන් මේවා හැම නන් ස්ටොප්. මම කිව්වනේ එයාර් ඒෂියා එකෙන් මම පෙන්නන්නම් කියලා. මම ඒක නිසා එයාර් ඒෂියා එක සිලෙක්ට් කරනවා. එයාර් ඒෂියා සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මෙතන මට පෙන්නනවා පහු ලංකාවේ ඉඳලා එන්න ෆ්ලයිට් එක. ඒක මට ඕන නම් වෙලාව වෙනස් කරගන්න පුළුවන්. මෙතන තව රෑ 10:55ට 11ට ඔය වගේ තියෙනවා. දැන් මේක එයා ඒෂියා, මේක තායි එයා ඒෂියා. එතකොට different companies. මේක අපි select කරමු. එතකොට 19 ගිහිල්ලා 30 එනවා. එතකොට මෙතන ඒ දෙකම select කරාම, ඒ කියන්නේ අපි යන flight එක අපේ up and down flights දෙකම select කරාට පස්සේ ඔයාට පේනවානේ මෙතන පල්ලෙහැන් තියෙනවා booking options. booking options කියලා කියන්නේ ඔයාට ෆ්ලයිට් එක බුක් කරන්න පුළුවන් අගොඩවලින්. අගොඩවලින් ගියොත් රිංගිට් 851ක් තමයි වෙන්නේ ෆ්ලයිට් එකට. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි එයාර් ඒෂියා වලින් අපි ෆ්ලයිට් එක බුක් කරනවා නම් ඒගොල්ලෝ අපිට දෙන්නේ හෑන්ඩ් ලගේජ් එකේ 7 kilos විතර. අපි ඇඩිෂනලි පේ කරලා ඕනේ අපේ ලගේජස් වලට දාගන්න. හැබැයි මේවත් එක්ක කම්පයර් කරලා බලනකොට ඔයාලට සමහර විට හිතෙන්න පුළුවන් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ 30 kgs දෙනවා, 30 kilos ඒ ප්‍රයිස් එකත් එක්ක එයා ලංකා යන එක ලාභයි වාසි කියලා. මොකද මේකේ අපි ඇඩිෂනලි පේමන්ට් එකක් කරලා අපි බුක් කරගන්න ඕනේ අපේ ලගේජස්. හැබැයි එයා ලංකා යනකොට එහෙම නැහැ. අපි එයාර් ඒෂියාකින් බුක් කරන නිසා මෙන්න මෙතන කන්ටිනියු බටන් එක ක්ලික් කරාම ඔයාව අරගෙන යනවා ෆ්ලයිට් එක බුක් කරන්න වෙනමම පේජ් එකකට. එතකොට ඔයාට මෙම්බර්ෂිප් එකක් තියෙනවා නම් එයාර් ඒෂියා එකේ account එකක් තියෙනවා නම් ඔයා මෙතනින් login වෙන්න. එතකොට ඔයාට සමහර විට discounts හම්බ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා log වෙලා ඉන්නකොට, එයා ඒෂියා account එකට log වෙලා ඉන්නකොට ඔයාට පුළුවන් මේකේ points ටික add කරගන්න ඔයාගේ account එකට. දැන් මෙතන පෙන්නන්නේ KL ඉඳලා අපි Colombo යන flight එක. එතකොට ඒක 389යි. රිංගිට් 389යි. මෙතන ආපහු අපිට පෙන්නනවා එක එක ටයිමින්. එතකොට අපි ලංකාවට යන්න ඕන ටයිම් එක ඕන නම් වෙනස් කරගන්න පුළුවන්. අපි ලෝවස් ෆෙයා එකෙන් යන නිසා මම මෙන්න මේක සිලෙක්ට් කරගෙන යනවා. ඒක තමයි ඔටෝමැටිකලි සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි පල්ලෙහාට යනකොට මෙන්න මෙතන තියෙනවා රිටර්න් ෆ්ලයිට් එක Colombo to Kuala Lumpur. මෙතනත් lowest amount එක තමයි select වෙලා තියෙන්නේ. දැන් මම මෙන්න මෙහෙම පල්ලෙහාට ගිහින් continue කරනවා. continue කරාට පස්සේ ඔයාට පුළුවන් මෙතන value pack එකක් හරි value pack හරි premium flex කියලා bundles දෙකක් තියෙනවා. එතකොට මම මෙතන difference එක කියන්නම්. value pack එක අපි select කළොත් ඒකෙදී අපිට කිලෝ 20ක allowance එකක්, කිලෝ 20ක baggage allowance එකක් හම්බ වෙනවා. standard seats වලට pay කරන්න නැතුව seat එක book කරගන්න පුළුවන්. අපිට meal එකක් free හම්බ වෙනවා. ඒ වගේම baggage delay එකටයි 1 hour on time guarantee protection එකක් අපිට හම්බ වෙනවා.
එතකොට දැන්වාට කේල් ඉඳල කළම්ඹ යන එකටයි කළම්ඹ ඉඳල කේල් එන එකටයි වෙනවෙනමම ඇඩ් කරගන්න පුළුවන්. එතකට මෙතන රිගිට් 55ක් වෙනවා. 55යි සත 80යි එන්න 50යි සත 43. එතකොට මෙතන සාමාන්‍ය 105ක් විතර තව ඇඩ් වෙනවා. එතකොට 1000 ගානක් වගේ වෙනවා ටිකට් එක. අපි මේක ඇඩ් කරගමු. ඒ වගේම මම ඔයාලට කියන්න මොකක්ද මේ ප්‍රීමියම් ෆ්ලෙක්ස් කියලා කියන්නේ කියලා. ප්‍රීමියම් ෆ්ලෙක්ස් කියලා කියන්නේ එයා ඒෂියා එකේ තියෙන වැලියුම පැක් එක. ඒ කියන්නේ වැලියුම බන්ඩල් එක. ඒකෙදිත් අපිට කිලෝ 20ක ලගේජ් ලෙවන්ස් එකක් හම්බ වෙනවා. ඒ වගේම ඔයාලට සීට් සිලෙක්ෂන් එකේදී මම කියන්න මොනවාද මේ හොට් ඇන්ඩ් ස්ටෑන්ඩඩ් කියන්නේ කියලා. එයාලගේ ඒ තියෙනවා කැටගරීස්. එතකොට ප්‍රීමියම් ෆ්ලෙක්ස් නම් ඔයා හොට් ඇන්ඩ් ස්ටෑන්ඩඩ් සිලෙක්ෂන් එකක් කරන්න පුළුවන්. වන් මීල් ෆ්‍රී. මෙතනත් කලින් වගේම අපිට ප්‍රොටෙක්ෂන් එක බැගේජ් ඩිලේ එකට, ඊට පස්සේ වන් අවර් ඔන් ටයිම් ගරන්ටි ඇන්ඩ් ට්‍රිප් කැන්සලේෂන් එකට ප්‍රොටෙක්ෂන් එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි අපිට එක්ස්ප්‍රෙස් බැගේජ් ඩිලිවරි එකක් බෝඩින් ඇන්ඩ් චෙකින්. දැන් ලංකාවේ වගේ නම් ප්‍රීමියම් ෆ්ලෙක්ස් අයට වෙනමම කවුන්ට් එකක් තියෙනවා ලගේජස් එයාලගේ චෙකින් වෙන්න. එයාලට චෙකින් වෙන්න වෙනමම. දැන් ලංකාවේ වගේ නම් ප්‍රීමියම් ෆ්ලෙක්ස් අයට චෙකින් වෙන්න වෙනමම කවුන්ට් එකක් තියෙනවා. දැන් අපි නෝමලි ආයේෂියා යනකොට ඔන්ලයින් චෙකින් වෙන්න ඕනේ. අපි ඔන්ලයින් චෙකින් වුණා කියලා එහෙම මේකක් නැහැ ලංකාව. එහෙමනම් එකම කවුන්ටර්ස් වලින් තමයි චෙකින් වුණත් නැතත් යන්න තියෙන්නේ. ඊට පස්සේ ප්‍රීමියම් ෆ්ලෙක්ස් අයට අපිට ඩේට් චේන්ජ් කරගන්න පුළුවන් දෙපාරක්. ඒ කියන්නේ දැන් අනිත් වැලියු පැක් එකේ නම් අපිට ඩේට් චේන්ජ් කරන්න බෑ. හැබැයි ප්‍රීමියම් ෆ්ලෙක්ස් එකේදී අපිට ඩේට් එක චේන්ජ් කරන්න පුළුවන් දෙපාරක්. හැබැයි දෙපාරෙන් පස්සේ, කියන්නේ ඔයාට තුන්වෙනි පාරට ඩේට් එක චේන්ජ් කරන්න ඕන නම් ඒකට වෙනමම පේ කරන්න ඕනේ. දැන් අපි වැලියු පැක් එකෙන් ඉස්සරහට යමු. මෙන්න මෙතන ඔයාට තියෙනවා ඇඩ්ඔන්ස්. ඇඩ්ඔන්ස් වලදී ඔයාට මෙතන පේනවා ඉන්ක්ලූඩඩ් ඉන් යුවර් බන්ඩල්. ඒ කියන්නේ අපේ අපි සිලෙක්ට් කරපු වැලියු පැක් එකට මේ දේවල් අයිති. කොහොමත් අපිට ටිකට් එකට කිලෝ 7ක හෑන්ඩ් ලගේජ් එක, කැරි ඔන් බැගේජ් ඇලවන්ස් එකක් හම්බ වෙනවා. හැබැයි අපි අපේ චෙක් බැගේජස් වලට, චෙක් බැගේජස් වල කිලෝ 20ක තමයි ඇලවන්ස් එක අපිට තියෙන්නේ. හිතන්න ඔයාට කිලෝ 20ට වඩා ගෙනියන්න ඕනේ. අන්න ඒ වෙලාවේදී ඔයාට මෙතන පුළුවන් ඒ amount එක select කරන්න. දැන් ඔයාට කිලෝ 20ක් නැතුව කිලෝ 25ක් ඕනේ කියලා හිතන්නකෝ. ඒ ප්‍රමාණය ඔයාට select කරන්න පුළුවන්. මම දැනට කිලෝ 20 select කරගෙන යනවා. මම මේ කිලෝ 20ෙන්ම තමයි යන්නේ. එතකොට මෙතන ඔයාලට පේනවා KL to Colombo, Colombo to KL. KL වලට එනකොට, අපහුව ලංකාවෙන් එනකොටත් ඔයාට ඕන ප්‍රමාණය සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා එක්ස්ප්‍රෙස් බැගේජ්. එතකොට ඔයාට එයාපෝට් එකට ආපුම ගමන් ඔයාට බෑග්ස් ටික කලෙක්ට් කරන්න ඕනේ නම් ඔයාට පුළුවන් ඇඩිෂනලි 17 රිංගිට් පේ කරලා එක ෆ්ලයිට් එකකට ඔයාගේ බැගේජ් එක එක්ස්ප්‍රෙස් බැගේජ් එකක් විදිහට දාන්න. හැබැයි ෆ්ලයිට් එකට එක්ස්ප්‍රෙස් බැගේජ් අලව් කරන්නේ ගොල්ලෝ 25යි. නැත්නම් ඔයාට බෙල්ට් එකට ගිහිල්ලා, බෙල්ට් එක ගාවට ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා බෑග් එක කලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මම පෙන්වන්නම් ඔයාලට කොහොමද සීට් සිලෙක්ෂන් එක කරන්නේ කියලා. මෙතන දැන් ඔයාලට පේනවා සීට් සිලෙක්ෂන් එක අපේ ෆෙයා එකටම ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. හැබැයි ඒක ස්ටෑන්ඩඩ් සීට් එකක් වෙන්න ඕනේ. මේකේ සීට් සිලෙක්ෂන් වලට ගිහාම ඔයාට පොඩ්ඩක් පල්ලෙහාට යන්න පුළුවන්. මෙතන මේ තියෙන හොට් සීට්ස් කියලා. හොට් සීට්ස් කියන්නේ ඉස්සරහම තියෙන සීට්ස් ටික. එතකොට ඒවට වෙනමම පේ කරන්න ඕනේ. හැබැයි දැන් මෙතන අපිට පේනවා සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් සීට් එකක් අපි මේකට ගෙවන්න ඕනේ 4:12. දැන් මෙහෙම පල්ලෙහාට යද්දී ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා ස්ටෑන්ඩඩ් සීට්ස්
ෆ්‍රී තියෙන සීට්ස්. සාමාන්‍යයෙන් ෆ්ලයිට් එකේ පිටිපස්සට යනකොට තමයි සීට්ස් ටික තියෙන්නේ, අපිට ෆ්‍රී ගන්න පුළුවන්. නෙක්ස්ට් ෆ්ලයිට් කරාට පස්සේ මට පෙන්නනවා කලම්බෝ ටු කේල් ෆ්ලයිට් එකේ සීට් එක සිලෙක්ට් කරන්න කියලා. මෙන්න මේ X කියලා පෙන්නන්නේ මේ සීට් එක දැනටමත් බුක් කරලා තියෙන. ඩන් කරාම ඔයාට පෙන්නනවා මෙතන amount එක. ඊට පස්සේ අපි යන් කෑම එක බුක් කරන්න. කෑම එකනේ වටින්නම. මෙතන ඔයාලට පේනවානේ chicken biryani, chicken rice ඔහොම කියලා තියෙනවා. ඔයාට දැන් මේ රයිස් එක බුක් කරන්න පුළුවන්. එතකොට ඔයාට එකට පොඩි water bottle එකකුත් හම්බ වෙනවා. හැබැයි ඔයාට මේක විතරක් මදි නම් ඔයාට තව මොනා හරි ඇඩ් කරගන්න ඕන නම් ඒකත් ඇඩ් කරගන්න පුළුවන්. ඒකටත් water bottle එකක් හම්බ වෙනවා. හැබැයි ඒකට additionally pay කරන්න ඕනේ. ඊට පස්සේ next flight එකට ගිහිල්ලා next flight එකෙත් ඔයාට පුළුවන් ඔයාගේ කෑම එක select කරන්න. ඊට පස්සේ මම ඒක done කරනවා. ඊට පස්සේ තියෙනවා travel protection section එක. travel protection එකේ මුලින්ම තියෙන්නේ no insurance. insurance එකක් නැත්තම් අපිට pay කරන්න ඕනේ නැහැ. මෙතන තියෙනවා comprehensive travel insurance light කියලා. ඒ කියන්නේ basic insurance coverage එකක් තමයි මේකෙදි හම්බ වෙන්නේ. ඒකට අපි ringgit 64ක් ගෙවන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා COVID-19 travel insurance plus. මේක normally හොඳ, ඒ කියන්නේ යාළගේ ටිකක් වැඩිපුර benefits තියෙනවා. ඒකෙන් ඔයාට යන්නත් පුළුවන්, එහෙම නැත්නම් කම්ප්‍රිහෙන්සිව් එකකින් යන්නත් පුළුවන්. මම COVID-19 එක සිලෙක්ට් කරලා යනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන ඔයාලගේ details fill කරන්න ඕනේ. guest details. ඔයාගේ first name එක, ඊට පස්සේ surname එක, මේවා passport එකේ විදිහටම fill කරන එක ලේසි. Does a date of birth, does a male, female, it has a මෙතන special assistant කියලා තිනවා. special assistant කියන්නේ දැන් ආට wheelchair assistance ඕනනම්, ආට කාගේ හරි help එකක් ඕනනම් airport එකේදී මේක click කරන්න පුළුවන්. මෙන්න මෙතෙන්දී ඔයාට select කරන්න පුළුවන් I have my own wheelchair, ආටම wheelchair එකක් තියෙනවා නම් එහෙම select කරන්න පුළුවන්. එතකොට unable to walk long distance, ලොකු දුරක් ඇවිදින්න අමාරුයි නම් එහෙම ඔයාට පුළුවන් ඔයාගේ disability එකක් mark හරි තියෙනවා නම් select කරන්න. දැස්සේ චූටි බබෙක් ඉන්නවා නම් ඔයාට පුළුවන් එයාගේ details enter කරන්න. මෙතන සාමාන්‍යයෙන් ඔයා ටිකට් එකක් purchase කරන්න නැති බබෙක්ගේ තමයි මම හිතන්නේ මෙතන data enter කරන්න ඕනේ. එතකොට infant ගේ first name එක, family name එක, date of birth, male, female, ඔය details enter කරන්න ඕනේ. ඒ enter කරලා contact details enter කරන්න ඕනේ. මෙන්න මෙතන ඔයාගේ details ම fill කරන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන අපහු වාට තියෙනවා emergency contact එකක් fill කරන්න. emergency contact එකේදී ඔයාට පුළුවන් ඔයාට හදිස්සියක් වුණොත් කාටද inform කරන්න ඕනේ කියලා කියන්න. මම මෙන්න මේ section එක ගැන ඔයාලට කියන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් අපි normally flight එකක් book කරනකොට මේ tax invoice එකක් ඕනේ නැහැ. හැබැයි ඔයාට tax invoice එකක් ඕනේ නම් company එකට මෙතන company එකේ නම, address, ඒ details ටික fill කරන්න පුළුවන්. අපි මේ details ටික fill කරාට පස්සේ තමයි මෙන්න මේ continue button එක enable වෙන්නේ. හරි. ඔන්න දැන් මම details enter කරලා continue කළා. continue කරාට පස්සේ ඔයාව redirect වෙනවා payment කියන section එකට. මෙන්න මේ section එකට ආවට පස්සේ ඔයාට payment එක කරන්න තමයි තියෙන්නේ.
මෙන්න මෙතන තියෙනවා big pay pocket කියලා. මම මෙන්න මේක ගැන නම් හරියටම දන්නේ නැහැ. මෙතන තියෙනවා my checkout cards. ඒ කියන්නේ මම මොනවා හරි cards මගේ AIASIA account එකට enter කරලා තියෙනවා නම් save කරලා තියෙනවා නම් මෙන්න මෙතන පෙන්නනවා 8 cards ටික එතනින් එකක් select කරන්න පුළුවන්. එහෙම නැත්නම් credit debit card මෙතන ඔයාගේ card number එක enter කරලා ඊට පස්සේ expiry date එක enter කරලා CVV enter කරලා ඔයාගේ card එකේ නම enter කරලා purchase click කරපු ගමන් මේ ticket එක purchase වෙනවා ticket එක book වෙනවා. එතකොට OTP එකක් enter කරන්න තියෙනවා නම් ඔයාට SMS එකක් එනවා OTP එක ඒක enter කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් online banking through book කරන්න. ඔන්න ඔය විදිහට තමයි අපිට AirAsia through ticket එකක් book කරන්න පුළුවන් වෙන්නේ. මේ process එකම තමයි අනිත් sites වල තියෙන්නේ. මම හිතනවා මේ video එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. මේ අපේ content එක ගැන ඔයාලට මොනවද හිතෙන්නේ? ඔයාලට මේක helpfulද? ඔයාලට තව මොන වගේ information ද අපෙන් ඕනේ? එහෙම මොනා හරි තියෙනවා නම් comment එකක් දාන්න. channel එකත් subscribe කරන්න. අපි අලුතින් දාන videos මොනවද කියලා බලන්න. එහෙනම් අදට ගිහිල්ලා නම් video එක බලපු හැමෝටම thank you.